අපච්චි මේ වෙනකොට ජාතික රෝහලේ ස්නායු දැඩි සත්කාර එකක දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක තමයි ඔහු ඉන්නේ. ඔහුව බලා ගන්න වෛද්‍යවරු, ඒ හෙදියන්, ඒ කාර්ය මණ්ඩලය හැම කෙනෙක්ම අපච්චිට උපරිම ආදරෙන් සලකනවා. ඒ කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. අපච්චිගේ අනතුර වෙලා ජූලි මාසේ දෙවනිදානේ මේ අනතුර සිද්ධ වුණේ. ජූලි 18 වගේ දක්වා අපච්චි හොඳින් අපිත් එක්ක කතා බහ කරමින් හිටියා. ඊට පස්සේ ජූලි 18 වෙච්ච තව වෙනත් අසනීප තත්ත්වයක් නිසා තමයි මේ තත්ත්වයටපත් වුනේ. එතකොට අපච්චි ගැන අපට දැනුම් දෙන්නේ වෛද්‍යවරු. එතකොට අපි කරන්නේ වෛද්‍යවරු කියන දේවල් ඒ විදිහට පිළිපදින එක, අහන එක, දැනගන්න එක අපි කරන්නේ ඒක. එතකොට වෛද්‍යවරු කියන දේවල් අනුව, ඔවුන් අපට දෙන උපදෙස් අනුව අපි බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා මගේ අපච්චි ඉක්මනින්ම සුව වේවි කියලා. ඉතින් මම විතරක් නෙමෙයි, අපි විතරක් නෙමෙයි, මුළු රටක්, මම දන්නවා මේ ලෝකේ ගොඩක් රටවල්වල ඉන්න අය අපච්චි වෙනුවෙන් ඔවුන්ගේ විශ්වාස අනුව විවිධ දේවල් පූජා කරනවා. අපිට ඒ වැපින්තූර වීඩියෝ කරලා එවනවා. ඒ හැම විශ්වාසයක්ම සහ වෛද්‍යවරුන්ගේ කැපවීම, ඔවුන්ගේ ඒ ඖෂධ, ඒ දේවල් ඒ විදිහට වැඩ කරાવી කියලා වෛද්‍යවරු අපිට දැනුම් දෙන සියලු තොරතුරු අපි විශ්වාස කරනවා. ඉතින් ඒ අනුව අපි බලාගෙන ඉන්නවා අපච්චි අවදි වෙනකන්. ඕක තමයි ඉතින් ඇත්තටම තත්ත්වය. හැබැයි අපිත් මුළු හදවතින්ම net නාලිකා වෙනුවෙන් ජැක්සන් ඇන්තනි මහත්මයාට ඒ අපුරු කලාකරුවට, ප්‍රවීණ කලාකරුවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. අපි ආයෙත් යනවා පුංචි කාලෙට. ඉතින් මාත් හරි ආසයි පුංචි කාලේ ගැන කතා කරන්නනේ. එක තමයි. ඉතින් ඒකේ ලස්සන සුන්දර පුංචි කාලයක් තියෙන නිසා තමයි මේ මතකයන් අවදි කරන්න මාධවී ඇත්තටම කැමති. ගෙදර අපූරු පරිසරේ ඉපදෙන පළාත කොහෙද? මම ඉපදුනේ කොළඹ. කොළඹ සොයිසවට්ටුව කියලා කියන්නේ, සොයිසවට්ටුව අපි 3 දෙනාම ඉපදිලා තියෙන්නේ. ඊට පස්සේ අපි හැදෙන්න වැඩෙන්නේ රාගම පොඩි විකුඹුර මුල් කාලේ. ඊට පස්සේ කඩවතට අපි අපච්චිලා ගයක් හදාගෙන යන්න පටන් ගන්නවා. ඒ නමුත් ඒක මේ සම්පූර්ණ ගයක් නෙමෙයි. අපි යනකොට කපුරාරු කරලවත් තිබිච්ච නැති කාමර දෙකක පුංචි කෑල්ලක්. අපි එකම කාමරේ හැමෝම මෙට්ටයක් දාගෙන නිදාගත්. ඊට පස්සේ ටිකෙන් ටික අම්මයි අපච්චි අපිත් එක්ක එකතු වෙලා ඒ ගෙවල් දොරවල් පුල් පුළුවන් විදිහට හදාගත්තා. 2004-05 වෙනකම් ගේ හැදුවා. අපි පුංචිම කාලෙ ඉඳලා ඉතින් එහෙම හදාගත්ත පුංචි කැදල්ලේ තමයි අපි හිටියේ. ඉතින් ওই විදිහට තමයි අපේ, කියන්නේ ඒ මං කිව්වේ අර කලාවයි අපි එකක් විදිහට තිබුණා කියන එක. අපි චිත්‍රපටි බලනවා, අපි සින්දු කියනවා. අම්මගේ සර්පිනාවක් තිබුණා, අම්මා සර්පිනාව ගහලා අපිට සින්දු කියලා දෙනවා. අපි සින්දු කියනවා. අපච්චි ධර්ම භාණ්ඩාගාරය, බයිබලය, ඊට පස්සේ ওই සිරිත් මල්ද මරක මේක තියෙනවනේ කතන්දර පොතක්. ඊට පස්සේ තව මේ ගලිවර්ගේ වීර චාරිකා කතා, ඊට පස්සේ ග්‍රීම් කතා, ඊට පස්සේ රුසියානු පොත්, මේ හැම එකක්ම කියවමින් අපිට කතන්දර කියලා දෙනවා. අපි වහන්න හරි ආසයි. අපි අපච්චි එහෙම ගෙදර ඉන්න අවස්ථාවක් තියෙනවා නම් අනිවාර්යෙන් එයාගෙන් කතන්දරයක් අහගන්න තමයි බලාගෙන ඉන්නේ. හරි ආසයි. ඊට පස්සේ අපච්චි අපිට කියලා අපිට මසාජ් කරගන්නවා, අතපය මේක මසාජ් කරගන්නවා. අපි හරි පොරකනවා අපි ඒ දේ කරන්න. අපච්චි පිට උඩ ඇවිදින්න කියනවා. අපි එහෙම කරනවා. ඉතින් අපච්චිගේ සුවඳ, ඒක අපිට හරි කියන්නේ පුරුදු, ඒක නැතුව බැරි දෙයක් ගෙදර කියලා අපිට දැනෙන්නේ එකෙන්. එතකොට ඉතින් ඒ ළමා කාලේ ඇත්තටම සුන්දර, ඒ කියන්නේ ඒ ළමා කාලේ තිබෙච්ච සියලු අත්දැකීම් නිසා තමයි මේ පන්නරේ ලැබිලා තියෙන්නේ. සමහරට පොඩි කාලේ හැමදේම තිබිලා අම්මලා තාත්තලාත් ළඟින් ඉඳලා බිත්තර වගේ අර මෙන්න රැකලා හැදුවා නම් අද වෙද්දී බිත්තර පුපුරනවා. මේ එල්ල වෙන පීඩාවල් දරා ගන්න බැරි වෙනවා. එහෙම සමාජයත් එක්ක ගැටුණා. අපි ගෙදර ඇතුලේ අපේ පරිසරයේ අපිට වෙනම ආරක්ෂාවක් හෝ අපිට වෙනම කම්ෆර්ට් එකක්, සැනසීමක් ලැබුණට පිට සමාජයත් එක්ක හොඳින් ආශ්‍රය කරා. එතකොට ඒ විදිහේ පරිසරයක් ඇතුලේ හැදුන ළමා කාලයට එකතු වෙනවා අලුත් පියවරක්, අලුත් දෙයක් එකතු වෙන්නේ. මං හපන් පැදුරට යනවත් එක්ක මං අවුරුදු 6 ඉඳලා ගුවන්විදුලි ළමා ගායිකාවක් විදිහට කටයුතු කළා. එතකොට විශේෂ දවස්වල ගිහිල්ලා අපි රෙකෝඩින් තියනවා, සින්දු කියනවා, එහෙම ගීත නිර්මාණය වෙමින් තිබුණා. නමුත් හපන් පැදුර කියලා කියන්නේ ඒක වෙනම ප්‍රොජෙක්ට් එකක්. එතකොට අපි සතියට දවස් දෙකක් අනිවාර්යෙන් රිහර්සල් යන්න ඕනේ. ඉස්කෝලේ ගාවට වෑන් එකක් එවනවා. ඒ වෑන් එකේ ස්වර්ණවාහිනියට යනවා. එතනදී රිහර්සල්. ඊට පස්සේ අපි ඒව සින්දු රෙකෝඩ් කරන්නේ නැහැ, අපි ලයිව් කියන්නේ. එතකොට ප්‍රැක්ටිස් කරලා සෙනසුරාදා උදේ පාන්දර ගෙදෙට්ට 4ට වාහන එනවා. ගිහිල්ලා ලයිව් එකේ ළමයි 7 දෙනෙක් තනියම ලයිව් ප්‍රෝග්‍රෑම් එක සිං කරනවා, කතා කරනවා, දේවල් ෂෙයා කරගන්නවා. ඒ විදිහේ ලොකු වගකීම් සහගත වැඩක් කරා අවුරුදු 12 වගේ ඉඳලා. අවුරුදු 15 විතර වෙනකන් ඒ දේ කරා. ඉතින් විතර අපි එක්සෑම්ස් තියෙනකොට එහෙම අයින් වෙනවා, ආයෙනවා එහෙම. ඉතින් ඒක ඒ ප්‍රැක්ටිස් එක, ඒ අත්දැකීම, ඒක ඇත්තටම
හරි ආසයි මම ඒක මතක් කරන්න. මම දැන් හපන් පැදුරේ ගත කරපු කාලය තමයි මගෙන් කවුරු හරි අහුවොත් මගේ මුළු ළමා කාලෙන්ම සුන්දරම කාලේ. ආසම මං හපන් පැදුරේ හිටපු කාලේ. කාලෙට ආසයි. ඒ මතකයන් සුන්දර මතකයන් ගැන මාධවී මතක් කරන හැරිම ආසාවෙන් ආදරෙන් අපිට කිඩි විරාමයකට යන්න ඕනේ. හැබැයි මං අහනවා මේ මල්ලිලා දෙන්නත් එක්ක ගත කරපු කාලය ගත්තාම වැඩිපුරම කිට්ටුවෙන් හිටියේ කවුද පුංචි කාලේ? වැඩිපුරම ඒක කාලෙන් කාලෙට වෙනස් වුණා. මොකද චූටි මල්ලි ගොඩක් කියන්නේ මට අවුරුදු 3ක් බාලයි. අකිල මට වඩා අවුරුදු 2ක් බාලයි. එහෙම ගත්තාම අකිලත් එක තමයි වැඩි හරියක් කල් මං ඉඳලා තියෙන්නේ. නමුත් ඒක කාලෙන් කාලෙට වෙනස් වුණා. හැමදාම එක විදිහට තිබුණේ නැහැ. කාලයක් එක්කෙනෙක් එක්ක වැඩිපුර එකතුයි, තව කාලයක් තව එක්කෙනෙක්. සමහර කාලවල දෙන්නත් එක්කම වැඩි එකතු නැහැ. නෑ. ඒ කියන්නේ ටීනේජර්ස්ලා විදිහට හිතුවක්කාර වයස එනකොට එහෙමත් අවදි වෙනම ඉංගල තිබ්බා. එහෙමත් අවදි තිබිලා තියෙනවා. ඔව් එහෙම ළඟින්ම හිටපු කෙනෙක් කියලා එක්කෙනෙක් කියලා තෝරන්න අමාරුයි. ඉතින් ඒ දෙන්න දෙවිදිහක් තනිකරම දෙවිදිහක් ලොකු වයස පරතරයක් නැහැ. කවුරුද්දක වයස පරතරයක් තියෙන්නේ 1990 තමයි අකිල උපදින්නේ මාර්තු මාසේ. 1991 නොවැම්බර් වෙද්දි අකි සජිතත් ඉපදෙනවා. ඒකට බොහොම ළඟ තමයි ඒ දෙන්නගේ වයස පරතරය තියෙන්නේ. ඉතින් ඒක නිසා මම හිතනවා ඒ කියන්නේ ඒ දෙන්න ගෙන් මං ඉගෙන ගත්ත දේවලුත් බොහොමයක් තියෙනවා. සහ අද වෙනකොට මට වඩා හොඳින් ඔවුන් මේ කලාවේ කටයුතු වල නියැලෙන අවස්ථා තියෙනවා. මට මං තවත් බොහෝ දේවල් කරා. මං අර ෆෝකස් වෙලා එක වැඩක් විතරක් කරගෙන හිටියේ නෑනේ. මං විද්‍ය රැකියාවල් කරා. මම ඉගෙන ගැනීමට මං කාලේ මිඩංගු කරා කියන්න බෑ. ඒක කියන්නේ කාලේ කැප කළා. මගේ කියන්නේ මට එහෙම මේ එකට වැඩ ගොඩාක් බදාගෙන කරනවට වඩා මං කැමති කරන එක වැඩක් හරියට කරන්න. ඒ නිසා මම රස්සාවල් කරනකොට මේ දේවල් හරියට කරා. ඊට පස්සේ මම කලාවට දැන් ඇවිත් ඉන්නවා. මං ඒත් ආවි පරක්කු වෙලා. මට කලින් එතකොට අනික් හැම කෙනෙක්ම තම තමන්ගේ වෘත්තීය තීරණය කරගෙන තිබුණා. මට තිබුණ ප්‍රශ්නයක් මං කොතනද නවතින්නේ කියලා. වෘත්තීය මම මොකද්ද තෝරගන්නේ කියලා. මොකද මට අධ්‍යාපන සුදුසුකම් තියෙනවා මේ පැත්තේ. එතකොට මේ පැත්තෙන් මේ ක්ෂේත්‍රවලින් මට ආරාධනා ලැබෙනවා. මේ 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 තැනට ඔබට යන්න පුළුවන්, මේ විදිහ කරේ එකක් හදාගන්න පුළුවන් කියලා. අනිත් පැත්තෙන් මට මගේ ගෙදර වාතාවරණයයි, මගේ මං කරන්න ආස දේත් එක්ක මගේ හිතෙනුත් ආසාවක් එනවා නෑ මං කලා ක්ෂේත්‍රේ නවතිනවා කියලා. ඔය අදහස් දෙක කාලෙන් කාලෙට මාරු වෙවි තිබිලා තිබිලා දැන් ආව කලාවට. අද මම කලාවේ ඉන්නවා කියලා තීරණයක් අරන් තිනවා. ඔහොම තමයි.